මම දැක්කා රස්ලීම් වයිලන් වල හදලා තියෙන ඉහළට නගලා තියෙන ලස්සන ගොඩනැගිලි. දැන් මේ ගොඩනැගිල්ල හදන්න ඔය ස්ථානයේ තිබුණේ පැල්පත්. මේ ජනතාවට ගිහිල්ලා කිව්වා මේ හදන්නේ මේ මුස්ලිම් දෙමළ ජනතාව මෙතනින් එළවලා මේක සිංහල අයට මේ ගෙවල් ලබා දෙන්නයි මේ හදන්නේ. මේ ජනතාව ඒක විශ්වාස කරා. මේක මේ මෑතකදී මේ රාජ්‍ය විසින් බෙදලා දුන්නා. දැන් මෙතනින් යනකොට හැබැයි ඒක ගහලා තියෙන්නේ යකඩ මිනිසාගේ වැඩ කියලා. වෙන බොරු ප්‍රචාරකයන් අපි වෙන කාටවත් පිටින් මේ නිවාස ලබා දුන්නේ නැහැ. එක මහත්මෙක් කිව්වා මම නපුරුයි කියලා තමයි මුස්ලිම් ජනතාව අතර කියලා තියෙන්නේ. මම හිතන්නේ අපේ පවුලේ හිටපු අහිංසකම මිනිහා මම. මගේ අයියා මෙතන ඉන්නවා අහන්න පුළුවන්. මම දන්නේ කොහොමද මම නපුරු කියලා ජනතාව අතරට වැරදි මතයක් යවලා තියෙන්නේ කියන කාරණේ. අත්තමයි මේ ළඟදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහි ඉන්න නිත්‍ය නියෝජිත තුමිය මාව හම්බ වෙන්න ආවා. පැය භාගයක් ඉල්ලලා ආවේ. නමුත් පැය දෙකමාරක් මාත් එක්ක කතා කර කර හිටියා. නැගිනලා යන්න ඉස්සෙල්ලා කිව්වා ඔබ ගැන අපිට කියලා තිබුණේ ඔබ you are a evil man. නපුරු මිනිහෙක් කියලා. ඉතින් මම හිතාගෙන හිටියේ ඒ වගේ කෙනෙක්. නමුත් එහෙම කෙනෙක් නෙවෙයි මම දැක්කේ. ඒකයි මම පැය භාගයට ඇවිල්ලා පැය දෙකමාරක් මෙතන කතා කර කර හිටියේ කියලා. මම හිතන්නේ මෙවර ඒ තත්වෙන් ඈතට ඒ ඡන්දදායකයා යනවා මට විශ්වාසයි. ආරක්ෂාව සිංහල අයට දෙමළ අය දමිළ අය මුස්ලිම් අයත් එකසේ බියෙන් ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නවලට අපි විසඳුම් හොයන්න ඕන පොදුවේ.